හරිනම් එතකොට මේ වීඩියෝ එකෙන් යන්නේ 9 වසර බැංකු ගිණුම බැංකු සසුන් කියන පාඩමේ අද බැංකු සසුන් කියන කොටස ඒ කියන්නේ දෙවෙනි කොටස තමයි 9 වසර තමයි 9 පාඩමේ 9 වෙනි පාඩමේ මොනවා කියනවද 9 වෙනි පාඩමේ දෙවෙනි කොටස විදිහට මම යන්නේ බැංකු සසුන් හරිනම් වැඩි කතාවක අනම්මනම් ඕන අපි කොහොමද පාඩමට යමු ඔයාලා කොලයක් පානක් අරගෙන පාඩමේ ඉතුරු ටික අපි බැංකු ගිණුම මොකද්ද කියන්නේ ඒ ටික අපි කලින් වීඩියෝ එකේ අපි ගණන් ගත්තා කලින් පේපර්ස් වල අපි ඒ ප්‍රශ්න ටික කරා මේකෙන් ඉගෙන ගන්න තියෙන බැංකු සසඳුම් කියන්නේ මොකද්ද බැංකු සසඳුම් ප්‍රකාශනය කොහොමද කරන්නේ ඒ ටික තමයි අරගෙන ගන්න තියෙන මේ ටික ළමයින්ට අමාරු නිසා මේ ටික අපි හිමීට කරගෙන යනවා කියලා බලන්න මේ වීඩියෝ එක අන්තිමට ඔයාලට බැංකු සසඳුම් මොන ගණන්ක් හදන්න පුළුවන් ඒ නිසා මාත් එක්කම ඉන්න වීඩියෝ ටික මේ පාඩමේ වැරඩි කරගෙන යන් කොලේ පෑනේ අරගෙන මාත් එක්ක හොඳ වැරඩි කරගෙන යන් සමහරවිට මං කිව්වොත් වැඩක් අතට වීඩියෝ නවත්තලා වැඩේ කරන්න යමු හරි එනනම්ගිවලි බැංකු සසඳුම මේකයි කතන්දරේ මේකේ දැන් ඔයා හිතන්න අපි බැංකු ගිණුම ගහනවනේ එහෙනම් අපි බැංකු ගිණුමක් يعني බැංක account එක ජංගම ගිණුමක් ඕපන් කරාට පස්සේ account එක ඕපන් කරාට පස්සේ බැංකුවත් ඒගොල්ලෝ අපේ ගිණුමට අදාළ ගිණුම් කටයුතු ඒගොල්ලෝ එහෙ තියාගන්නවා බැංකුවේ තියාගන්නවා අපේ ගිණුමට අදාළ කටයුතු ඒගොල්ලෝ එහෙ තියාගන්නවා ඒ වගේම අපිත් අපේ ව්‍යාපාරයේ පොතක් ඕපන් කරනවා මේ බැංකු ගිණුම කියලා අපි අලුතෙන් ගිණුමක් ගන්නවා අපි මේ කවුන්ට්ස් තියා ගන්නවා ඒකනේ අපි මෙච්චර කාලෙ ඉගෙන ගත්තේ බැංකුවේ අපි දන්නේ නැහැනේ අපි අපේ බැංකුවේ නෙවෙයි අපි වෙනම පොතක ලියන බැංකු ගිණුම කියලා අපි ගිණුමක් ගහගෙන අපි ඒව කරනවා අපි සල්ලි දැම්මොතින් අපි අපේ පොතේ ලියනවා සල්ලි කියන්නේ චෙක් කියලා ලිව්වොතින් ඒකත් අපේ පොතේ ලියනවා හරබර ඒවා අපි කරනවා බැංකුවත් කරනවා මේම ඊට පස්සේ හැම මාසෙම අන්තිමකටම ජංගම ගිණුම හිමියෙකුට ගෙදරට එනවා පොඩි ස්ටේට්මන්ට් එකක්. එහෙම නැත්නම් ප්‍රකාශනයක්. ඒ ප්‍රකාශනයේ තියෙන්නේ ඒ මාසය ඇතුළත. එහෙම නැත්නම් ඒ කාල පරිච්ඡේදය ඇතුළත ඒ බැංකු ගිණුමෙන් වෙලා තියෙන සියරම ගණදුනවල සාරාංශය ඒකේ තියෙනවා. සල්ලි තැම්පත් උනේ මෙච්චරයි. මෙදා තැම්පත් උනේ. සල්ලි මේ තියෙන මේ තියෙන සල්ලි නිකුත් කරපුවා. මේ මේ අගින් තමයි සල්ලි නිකුත් කරේ. මේ තියෙන චෙක් අංකය නම් නම් ওই සියරම විස්තර දාලා පොඩි ස්ටේට්මන්ට් එකක් එනවා. සල්ලි දාපුවා සල්ලි ගත්තා ඔන්නවා තියෙන ඒවා. බැංකු ගාස්තු කීයද? සේරම ඒ මාසය ඇතුළත වෙච්ච සේරම ගණදුනවල සාරාංශයක් එනවා හැම මාසෙම ගෙදරට. එතකොට ඒකේ අන්තිමට මාසෙ පටන් ගද්දි බැලන්ස් එක තියෙනවා මාසෙ ඉවරදී බැලන්ස් එකක් තියෙනවා. මෙන්න මෙච්චරයි දැන් බැලන්ස් එක කියලා එනවා. එතකොට එහෙනම් ඔයාලා කල්පනා කරලා බලන්න ඕනේ අපිත් මෙහෙ ගිණුම් තියෙනවනේ අපේ බැංකු ගිණුමේ බැලන්ස් එකයි මාසෙ අන්තිමට බැලන්ස් එකයි. බැංකු ප්‍රකාශනයෙන් අපිට අම්බෙන අන්තිම බැලන්ස් එකයි දෙකම මොනවා වෙන්න ඕනේද එන සමාන වෙන්න ඕනේ. හන්නම් තියරිටිකලි ඒ කියන්නේ මොකද්ද තියරිටිකලි කියන්නේ හරිනම් ඒක සමාන වෙන්න ඕනේ තියරි එකේ විදිහට හරිනම් ඒවා සමාන වෙන්න ඕනේ ප්‍රැක්ටිකලි ඒ වුණාට සමාන වෙන්නේ නැහැ නංගි මල්ලි තේරුණාද ඒක ප්‍රැක්ටිකලි සමාන වෙන්නේ නැහැ ඒක තමයි මේ බැංකු සසඳුම කියන එක එන්න හේතුව කියන්නේ ඇත්තටම මේ දෙක සමාන වෙන්නේ නැහැ බැංකු ප්‍රකාශනයේ ශේෂයයි බැංකු ගිණුමේ ශේෂයයි ඇත්තටම සමාන වෙන්නේ නැහැ නංගි මල්ලි ඒ නිසා තමයි අපිට මේ බැංකු ප්‍රකාශන බැංකු සසඳුම කියන එක අපිට ඉගෙන ගන්න වෙලා තියෙන්නේ හරිද නංගි මල්ලි හරි මම මෙතනට එන්නම් ඊට කලින් නම් අපි බැංකු ප්‍රකාශනය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්න ඕනේ බැංකු ප්‍රකාශනය කියලා කියන්නේ මම මොකක්ද යන ඉස්සෙල්ලා කිව්වේ ඔයාලා ලියා ගන්න ජංගම ගිණුම් හිමියෙකුට සෑම මාසයක් අවසානයේදීම එහෙම නැත්නම් කාල පරිච්ඡේදයක් අවසානයේදී බැංකුව විසින් ජංගම ගිණුම් හිමියා වෙත තම බැංකු ගිණුමේ සිදු සියලුම ගනුදෙනු වල සාරාංශගත ප්‍රකාශනයක් එවන ලද අතර එම ප්‍රකාශනය බැංකු ප්‍රකාශනය කියලා කියනවා. ඒ කියන්නේ මොකද සරල භාෂාවෙන් කිව්වේ ඕනනම් දැන් ඉස්සරහ තැපෑලුත් එනවා දැන් ඊමේල් උත් එනවා. කියන්නේ අපි බැංකු ගිණුමේ මේ මාසය ඇතුළත වෙලා තියෙන සේරම ගණදුන වල සාරාංශයක් ගෙදරට එනවා. ඕක තමයි කියන්න ඕනේ ඔයාට. ඔයාට කියන්න ඕනේ ජංගම ගිණුම හිමියාගේ ගිණුමේ මේ මාසය ඇතුළත වෙච්ච හැම ගණදුනකම සාරාංශ තොරතුරු අපි කාවට එනවා. අපිට එවනවා. ඒකට තමයි බැංකු ගිණුම කියලා කියන්නේ. ඔච්චරයි ඔයගොම මතක තියාගන්න ඕනේ. දැන් තව දෙයක් මෙහෙම නම් ඉවරයි. හරි වැදගත් දෙයක්. දැන් අපි බැංකු ගිණුමේ කොහොමද අපි වත්කම් අපි ගනුදෙනු සටහන් කරන්නේ වත්කම් ගිණුමක විදිහටනේ. ඒ කියන්නේ සල්ලි දයානයක හර කරනවා සල්ලි වියදම් ගෙවන එක අපි බැර කරනවා. ඔහොමනේ යන්නේ. ඒනකොට බැංකු ගිණුමේ කොහොමනේ මේ වෙන්නේ? බැංකුව පැත්තෙන් බලද්දී එයාලට එයාගේ සල්ලි දෙය තියෙන්නේ නැහැ. එයාලා ගාව තියෙන අපේ සල්ලි. එතකොට එයාලට ඒක වත්කමක්ද වගකීමක්ද? ඒක එයාලට වගකීමක්. එහෙනම් එයාලා අපේ සල්ලි තියාගෙන ඉන්නේ වගකීම් ගිණුමක් විදිහට තමයි ඒගොල්ලෝ ඒව සටහන් කරන්නේ. හරියට අපි සල්ලි තැම්පත් කිරීම අපිට හර කරෝතින් ඒගොල්ලෝ ඒ පැත්තෙන් ඒගොල්ලෝ බැර කරලා තියාගන්නේ. ඒගොල්ලන්ට වගකීම වැඩි වුණා. අපි සල්ලි අයින් කරෝතින් කියන්නේ අපි සල්ලි ගත්තොතින් අපි වියදමක් ගෙවුවොත් එහෙම සල්ලි අඩු වෙනවනේ. අපි ඒක බැර කරනවනේ බැංකු ගිණුමේ.
ඒගොල්ලෝ බැංකු ප්‍රකාශන ඒක හර කරනවා. ඒගොල්ලොන්ගේ වගකීම අඩු වෙච්ච නිසා. ඒ නිසා අපි තියාගන්නේ වත්කම් ගිණුමක් විදියට, බැංකුව තියාගන්නේ වගකීම් ගිණුමක් විදියට. එහෙනම් අපි හර කරොතින් ඒගොල්ලෝ බැර කරනවා. අපි බැර කරොතින් ඒගොල්ලෝ හර කරලා තියෙන්නේ. ඔයාලට ඒක හරියටම බලා ගන්න පුළුවන් ඔයාලගේ පෙළපොතේ තියෙන 122 පිටුවේ තියෙනවා. කොහොමද ඒක යන්නේ කියලා. ජංගම ගිණුමේ මොකද වෙන්නේ කියලා. බැංකු තැන්පතු ඒගොල්ලොන්ගේ පැත්තෙන් මේ තියෙන කොටුව මේ මේක ටේබල් එක තියෙන බැර පැත්තර තමයි තියෙන තැන්පතු. චෙක් තැන්පතුත් බැර පැත්තර. චෙක් ගෙවීම් තියෙන්නේ හර පැත්තර. එනවාට අපේ ගිණුමේ එහෙම නෙමෙයි වෙන්නේ. ඒ නිසා මතක තියාගන්න අපි තියාගන්නේ වත්කම් ගිණුමක් විදියට, බැංකුව තියාගන්නේ වගකීම් ගිණුමක් විදියට. හරි. හරි නංගමල. එහෙනම් බැංකු ප්‍රකාශන කියන්නේ මොකක්ද කියලා අහන්නවා. හරි. දැන් මම කියවන ඇත්තටම තියරිටිකලි කියන්නේ න්‍යායාත්මකව ඔන්න වචනේ ආවා. න්‍යායාත්මකව හරිනම් ඕක සමාන වෙන්න ඕනේ. අපේ බැංකු ගිණුම විශේෂයයි බැංකු ප්‍රකාශන විශේෂයයි. ඒ වුණාට සමාන වෙන්නේ නැහැ. ওই සමාන නොවෙන්න හේතු පහක් තියෙනවා. හේතු කීයද? හේතු පහක් තියෙනවා නංගි මල්ල. එතකොට ওই හේතු පහ දැනගත්තාම අපිට මේ පාඩම ඉවරයි. හරිද? එහෙනම් අපි හේතු පහ එකින් එක දැනගමු. කොහොමද මේකින් ශේෂය මොකද මේ කතන්දරය කියලා. ඊළඟ තමයි මේ හේතු පහෙන් පළවෙනි හේතු දෙක. ওই දෙක තමයි ටිකක් හරි අමාරු. ඉතුරු තුනම ලේසි. එතකොට වදන්න ඕන මේ පහෙන් දෙකයි වාට ගොඩක් පොඩ්ඩක් හරි මාන්සින්න ඕනේ. ඉතුරු තුනම හිනම ලේසි. හදන් වෙලි. හරි. එහෙනම් බැංකු ගිණුම නිසා බැංකු ප්‍රකාශන ශේෂය වෙනස් වෙන බලපාන හේතු පහයි. හේතු පහයි. ඔය ඉගෙන ගත්ත මොනවද? බැංකු සසඳුම කියන්නේ මොකක්ද ඉගෙන ගත්තා? බැංකු සසඳුම ඉගෙන ගන්න බැංකු ප්‍රකාශන කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගන්නවා. බැංකු සසඳුමක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා හේතු ඉගෙන ගත්තා. ඇයි අවශ්‍ය වෙන්නේ? බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශන ශේෂයයි සමාන වෙන්නේ නැති වෙලාවට අපිට බැංකු සසඳුමක් ගහලා ඒ දෙක සමාන කරගන්න වෙනවා. හරිද? බැංකු සසඳුම ගැහුවාම අපිට ඒ දෙක සමාන කරගන්න පුළුවන්. හරිද? මුලින්ම අපි දැනගන්න ඕනේ ඇයි ඒ දෙක බැලන්ස් වෙන්නේ නැත්තේ? ඒකට හේතු පහක් එන්න පුළුවන්. උපරිම පහක් එන්න පුළුවන්. එකක් එන්නත් පුළුවන්. උපරිම පහක් එන්න පුළුවන් නිසා අපි පහම ඉගෙන ගන්නවා. හදනම් වලේ නියමයි. ඒවලට ඕන බැංකු සසඳුම බැංකු ප්‍රකාශනය බලා ගන්න පුළුවන්. ඔයාලා 123 පිටුව දෙනවා. ඔය වගේ ස්ටේට්මන්ට් එකක් ඇද්දරට එන්නේ. ඒකට වැඩිම හසින ඕනේ. හරි. එහෙනම් පළවෙනි එක තමයි. උඹල පළවෙනි දෙක තමයි අමාරු. ඒ දෙක වචන පටල ගන්න එපා. පළවෙනි එක. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්. තේරෙන භාෂාවෙන් කිව්වොතින් ගෙව්වට ගෙවිලා නැති චෙක්. අපි චෙක් එකක් අපි විදුලි බිල ගෙවනවා ගෙවන්න කියලා ගෙව්වට ගෙවිලා නැහැ. මේකයි කතන්දර. මම ඕක කියන කලින් නම් චුට්ටක් කියන්න ඕන නම් මල්ලි දැන් ඔය ඇත්තටම ඔය වැරදි ඔය ද වැරදි පහක් තියෙනවා. ඔය වැරදි පහෙන් පළවෙනි වැරදි දෙක මම කිව්වා අමාරු. ඔය පළවෙනි වැරදි දෙක එන්න හේතු දෙකක් තියෙනවා. ඔය පළවෙනි වැරදි දෙක එන්න හේතුව තමයි අපි දැන් අද ඔයා කියලා චෙක් එකක් අද බැංකුවක ඩිපොසිට් කරා ගියන්. එවෙලෙම ආගේ බැංකුවට සල්ලි වැටෙනවද? නැහැ. චෙක් එකක් තැම්පත් කරවතින් එවෙලෙම බැංකුවට සල්ලි වැටෙන්නේ නැහැ. හේතුව තමයි ওই චෙක් එක ක්ලියර් වෙන්න දවස් දෙකක් තුනක් යනවා. ඉස්සර දවස් තුනක් හතරක් යනවා. දැන් අඩුයි කියලා කියනවා. චෙක් එකක් ක්ලියර් වෙන්න චෙක් එකක් මුදල් බවට පත් වෙන දවස් කිහිපයක් යනවා. එතකොට ඔයා හිතලා බලන්න. ජනවාරි 30කින් ඉවරයිනේ. ජනවාරි 30මම යනවා බැංකුවට. ගිහිල්ලා මගේ චෙක් එකක් දෙනවා රුපියල් 10000ක. තැම්පත් කරනවා. එතකොට මං ගෙදර ඇවිල්ලා මොකද්ද ලියන්නේ? බැංකු ගිණුම හර කරලා ලියා ගන්නවා බැංකුවට සල්ලි වැටුණා කියලා. එතකොට ඇත්තටම බැංකුවට සල්ලි වැටෙනවද 31 වෙද්දි? නැහැ. ඕක වැටෙන්නේ පළවෙනි පෙබරවාරි 2 වෙනිදා නැත්නම් පළවෙනිදා තමයි වැටෙන්නේ. එතකොට ජනවාරි 31 දවසේ අපේ ගෙදරට යන බැංක ස්ටේට්මන්ට් එකේ අර ජනවාරි 30 අපි දාපු රුපියල් 10000 චෙක් එක තියෙනවද ඒකේ? ඒක නැහැනේ. ආ ඔන්න ඔය වගේ හේතු ටිකක් තමයි අපිට දැනගන්න තියෙන්නේ. ඔය වැරදි ටික එන්නේ හේතු තමයි චෙක් ක්ලියර් වෙන්න දවස් දෙක තුනක් යනවා. ඔන්න ඔය ටයිම් ગેප් එක නිසා තමයි මේ වැරදි ටික ඇති වෙන්නේ නැවලු. තේරුණාද? එහෙනම් මතක තියාගන්න චෙක් එක ක්ලියර් වෙන්න දවස් දෙක තුනක් යනවා. ඔන්න ඕක නිසා තමයි අපිට පළවෙනි වැරදි දෙක ඇති වෙන්නේ. ඔය වැරදි දෙක කියලා කියන්නේ පළවෙනි හේතු දෙක ඇති වෙන්නේ. වැරදි කියන්නත් බෑ. බලපාන හේතු දෙක ඇති වෙන්න නම් ඉවරයි. හරිද? ඔය ඇති දෙක අර වෙන්නේ චෙක් එක ක්ලියර් වෙන දවස් තුනක් අතර යනවා. එතකොට දැන් මේ කියන්නේ මොකද්ද? ගෙව්වට ගෙවිලා නැහැ කියලා. ඒ කියන්නේ අපි 30 තමයි ගෙවන්නේ විදුලි බිල ගෙවනවා කියලා චෙක් කැලේලා අපි ගෙදර ඇවිල්ලා බැංකුව බැර කරනවා. කියනට ඇත්තටම ඕක ගෙවෙන්නේ කවදටද? මේ මාසේ ගෙවෙන්නේ නැහැ. ඕක පෙබරවාරි 2 තමයි ගෙවෙන්නේ. ජනවාරි 30 ගෙවෙන්නේ නැහැ. 31 ගෙවෙන්නෙත් නැහැ. පෙබරවාරි 1 2 වගේ තමයි ඕක ගෙවෙන්නේ. එතකොට පෙබරවාරි මාසේ ස්ටේට්මන්ට් එකේ තමයි ওই චෙක් එකේ කතර මේ ඩීටේල්ස් තියෙන්නේ. තේරුණාද? හා. එහෙනම් නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්. ඔයාලා පටලගන්න එපා. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්. එහෙනම් දැන් ඔන්න මේ තියෙන බැංකු ගිණුම. මේ පාඩම හොඳට අහගන්න. මේක පොඩක් පැටලෙනවා. මේ බැංකු ගිණුම. මගේ වම් පැත්තේ තියෙන බැංකු ගිණුම මේ බැංකු ප්‍රකාශනය. ඒ කියන්නේ බැංකුවෙන් එවන එක මේ අපි. අපි මේ බැංකුවෙන් එවන එක.
එහෙනම් අපි දැන් නිකුත් කළා නමුත් ගේම් ටික ඉදිරිපත් නොකළ චෙක් නිසා අපිද වැඩි වෙන්නේ එයාද වැඩි වෙන්නේ හිතලා බලන්න. අපි මොකද්ද මෙහෙ කරන්නේ? අපි නිකුත් කරා කිව්වම අපි බැංකු ගිණුමින් සල්ලි එකතු කරනවද අඩු කරනවද? අපි බැර කරලා දානවා. ඒ කියන්නේ අඩු කරලා දානවා. එහෙනම් අපේ අඩුයි. මේකේ මොකද්ද වෙලා තියෙන්නේ? නිකුත් කළා නමුත් ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක්. ඒ කියන්නේ ගෙව්වට ගෙවිලා නැති චෙක්. අපි මෙහි ගෙව්වට ගෙවිලා නැහැ. මෙයා ගෙව්වට ගෙවිලා නැහැ. එහෙනම් කවුද වැඩි? ගෙවිලා නැහැ කියන්නේ එහෙනම් බැර වෙලා නැහැ. එහෙනම් කවුද වැඩි? බැංකු ප්‍රකාශනය වැඩි. පොඩ කල්පනා කරන්න මම කියුවේ ගෙව්වට ගෙවිලා නැහැ. අපි මෙහි ගෙව්ව කියලා පොතේ ලියනවා. එනකොට බැංකුවෙන් ගෙවන්නේ ඊළඟ මාසේ. එහෙනම් මේකේ ගෙවිලා නැහැ. මේකේ ගෙවන්නේ තව ටිකක් කල් ගියාම. එහෙනම් මෙයා වැඩි. බැංකු ප්‍රකාශනය වැඩි. තේරුණා නේද? හරි. ඊළඟ තමා ඔක තමයි දැනගන්න ඕන. මොකද්ද මේ නිකුත් කළා නමුත් කියලා. ඇත්තටම මට මෙච්චරත් ලොකුවට දැනගන්න ඕන නැහැ. බැංකු සසඳුම් ගාන හදා ගන්න තිබ්බනම් ඇති ඔය ගාන හදා ගන්න. වාඩ විනාඩි 10ක වීඩියෝ එකක් කරත් ඇති. ඒ ටික මම අන්තිමට කොහොමද කරන්නේ? මේ කියලා දෙන්න ඔයාලට හේතු ටික කියලා දෙන්න. මේක වෙන්න හේතු ටික. අවශ්‍යම මේ ටික අහගන්න අනිවාර්යයි. මොකද මේක හේතුව කියලා ඔයාලට දැනගන්න පුළුවන් මේක. නිකුත් කළා නමුත් ගේන ඉස්සුවන් නොකල චෙක් නිසා බැංකු ගිණුමද වැඩි, බැංකු ප්‍රකාශනයද වැඩි? බැංකු ප්‍රකාශනය වැඩි. මොකද ඒගොල්ලෝ ගෙව්වට ගෙවිලා නැහැ යාළුවා. ගෙවන්න කියලා කිව්වට අපි මෙහෙ ගෙවලා. ඒ නිසා අපි අඩුයි. අපේ ශේෂය අඩුයි. මෙයා ගෙවලා නැහැ. ඒ නිසා මේගොල්ලෝ වැඩි. ඊළඟ තමා නම් ඒවල තැම්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්. තැම්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක්. ඒ කියන්නේ මොකද? තැම්පත් කරාට තැම්පත් වෙලා නැහැ කියන එක. ඩිපොසිට් කරාට ඩිපොසිට් වෙලා නැහැ. අපි සල්ලි දැම්මට සල්ලි දැමිලා නැහැ, වැටිලා නැහැ. ඔන්න අපි අපේ ගිණුමේ සල්ලි දැම්මා කියලා ලියනවා මේ පැත්තේ හරට. එහෙනම් අපේ සල්ලි වැඩි වුණා. මෙයාලගේ දැම්මට දැමිලාද නැහැ. සල්ලි දැම්මා කියලා يعني නිකු තැම්පත් කරාට අදම තැම්පත් වෙන්නේ නැහැ. ඊළඟ මාසෙ වෙන්න පුළුවන් ඕක තැම්පත් වෙන්නේ. ඒ නිසා කවුද වැඩි? කල්පනා කරන්න. මම දැම්මා කියලා මම ලිව්වා. බැංකු ගිණුම වැඩි නං ගිමල්ලි. මොකද මෙයාගේ දැම්මට දැමිලා නැහැනේ. සල්ලි තැම්පත් කරාට මෙයාගේ තැම්පත් වෙලා නැහැ. ඒ නිසා බැංකු ගිණුම වැඩි. එහෙනම් තැම්පත් කළා නම් නිෂ්කාශනය නොවූ චෙක් නිසා කවුද වැඩි? බැංකු ගිණුමද ප්‍රකාශනයද? බැංකු ගිණුම වැඩි. මොකද මම මෙහෙ තැම්පත් කරා කියලා ලිව්වා. මේ තැම්පත් කරාට තැම්පත් වෙලා නැහැ. ඒ නිසා කවුද වැඩි? මෙයා වැඩි. හොඳයි නංගි වල. ওই දෙක තමයි මං කිව්වේ පැටලෙන සාධක දෙක කියලා. ඔයාලා අනිවාර්යෙන් පැටල ගන්න වචන දෙකක් තමයි තැම්පත් කළා නමුත් ඉදිරිපත් නොකළ චෙක් කියලා ලියන්න පුළුවන් විභාගෙට. එහෙම කරන්න එපා. හොඳට මතක තියාගන්න. නිකුත් කළා නමුත් ඉදිරිපත් නොවු. තැන්පත් කළා නමුත් නිෂ්කාශනය නොවු. මේ දෙක මෙහෙම මෙහෙම පැටල ගන්න එපා. පැටලෙන ළමයි. ළමයි කියනවා නිකුත් කළා නමුත් නිෂ්කාශනය නොවු චෙක් කියයි. තැන්පත් කළා නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක් කියයි. ඔහොම බෑ. මේක තමයි හරි වචන දෙක. මේ දෙක මතක තියාගන්න කොහොම හරි මතක තියාගන්න. හරි නංගි මල්ලි හොඳයි. මේ දෙකේ කතාව ඒක තමයි. මේකෙන් වෙන බලපෑමක් මම ඔයාලට කියවනේ. මේකේ වැඩි කවුද? බැංකු ප්‍රකාශනයේ වැඩි. මෙයාගේ බැංකු ගිණුම වැඩි. ඇයි කියලා හවුදින් ඔයාලට කියන්න පුළුවන්. මම මෙහෙ තැම්පත් කරා කියලා ලිව්වයි. උනාට මෙහෙ තැම්පත් වෙලාට තැම්පත් කරලා වෙලා නැහැ. තැම්පත් කරාට තැම්පත් වෙලා නැහැ. ඒ නිසා මෙයා අඩුයි. මෙයා වැඩි. හරි නංගි මල්ලි. තව තුනයි ලේසි තුන තියෙන ඊට පස්සේ. ඊට පස්සේ තමා නංගි ඍජු ප්‍රේෂණ. ඍජු ප්‍රේෂණ මොකද්ද කියලා බලමු. මුලින්ම ඍජු ප්‍රේෂණ කියන්නේ කියලා. අංගි මල්ලි ඍජු ප්‍රේෂණ කියලා කියන්නේ මෙහෙමයි. ඍජු ප්‍රේෂණ කියලා කියන්නේ ඔයාගේ නායක ඇති එක් හරි කවුරු හරි ඔයාට ඔයත් ඔයාවත් දැනුවත් නොකර කෙලින්ම ඔයාගේ බැංකුවට සල්ලි දාන්න දැම්මුතින් ඔයාගේ නායක ඇති එක් හරි කවුරු හරි කෙලින්ම ඔයාගේ බැංකුව ගිණුමට සල්ලි දැම්මුතින් ඒවට තමයි ඍජු ප්‍රේෂණ කියලා කියන්නේ. ඔයා ඉතින් මේ ඍජු ප්‍රේෂණ දැම්මද නැද්ද කියලා දැනගන්නේ කොහොමද? මාසේ අන්තිමට ඔයාගේ ගෙදරන බැංක් ස්ටේට්මන්ට් එකෙන් තමයි ඔයා දැනගන්නේ. ආ සල්ලි මට අරූ දාලානේ, අරයා මට දාලානේ කියලා ඔයා දැනගන්නේ දා. ඒ නිසා එනවා දැනගන්න ඕනේ සල්ලි දානවා විතරයි ඈ. කවුරු හරි කෙනෙක් ඔයාගේ බැංකුවට කෙලින්ම සල්ලි දානවා නම් ඒකට තමයි රිජුපේෂන කියලා කියන්නේ. එතකොට ඔයා මේ රිජුපේෂන දාලාද නැද්ද කියලා දැනගන්නේ කවදාද? බැංක් ස්ටේට්මන්ට් එක ආවට පස්සේ. එහෙනම් කවුද වැඩි? බැංකු ගිණුමද වැඩි? බැංකු ප්‍රකාශනයේද වැඩි? සල්ලි තැන්පත් වෙලා කෙලින්ම බැංකුවට. අපි දන්නේ නැහැ. එහෙනම් මෙයා දන්නවද? බැංකු ගිණුම දන්නවද? බැංකු ගිණුම දන්නේ නැහැ. බැංකු ප්‍රකාශනය දන්නවා. එයාට අනිවාර්යෙන් එයාටනේ වැටෙන්නේ. එහෙනම් කවුද වැඩි? බැංකු ප්‍රකාශනය වැඩි. මොකද මම දන්නේ නැහැ මං හර කරන්න. සල්ලි වැටෙනවට හරනේ කරන්නේ. මම හර කරන්න දන්නේ නැහැ. මොකද මං දැනගන්නේ ඔක බැංකු ප්‍රකාශනය බලලා තමයි මම දාගන්නේ. එහෙනම් කවුද වැඩි? බැංකු ප්‍රකාශනය වැඩි. රිජුපේෂන් කියන්නේ නම් ඕක තමයි. ඊළඟ තමයි ස්ථාවර නියෝග. නංගි මල්ලි ස්ථාවර නියෝග කියන හරි ලේසි. ස්ථාවර නියෝග කියලා කියන්නේ ඔයා බැංකුවට කි නියෝගයක් නැත්නම් අණ කරලා කියනවා හැම මාසෙම මෙන්න මෙච්චර ගාණක් මෙන්න මෙයාට ගෙවන්න කියලා. උදාහරණයක් කියනවා මම කියලා තියෙන ඩයලොග් මේ බැංකුවට හැම මාසෙම මගේ කාර් එකේ ෆිනෑන්ස් එක මෙන්න මෙච්චරක් LOLC ලාට ගෙවන්න කියලා. ඔන්න ඔහොම කියලා තියෙනවා.
එතකොට හැම මාසෙම 30 වෙනිදාට රුපියල් 35000ක් මේ මගේ බැංකුව LOLC එකට යවනවා. මට අමතක වුණත් ඒගොල්ලෝ යවනවා. මට අමතක වෙන්න පුළුවන්. මට දාන්න බැරි වෙන්න පුළුවන්. එනකොට බැංකුවට අමතක වෙනවද නැහැ. බැංකුව සිස්ටම් එකෙන් අනිවාර්යෙන් හැම මාසෙම ඔච්චර ගාණක් කැපිලා ඒගොල්ලන්ට යවනවා. ඒතර ස්ථානියක් කියන්නේ ඒක. තව එක මගේ ඩයලොග් විදිහට මගේ TV එකේ බිල් එක හරි මම බැංකුවට කියලා තියෙන මෙන්න මේ දාවෙද්දි මෙච්චරක් හැම මාසෙම ගෙවන්න කියලා. එතකොට බැංකුව ගෙවනවා අපි ගෙවන්නේ නැහැ. කියන්නේ බැංකුව ගෙවනවා. හරිද? අපිට අමතක වෙන්න පුළුවන්. ඒ නිසා එහෙනම් උතනදී කවුද වැඩි වෙන්නේ? අපිට දාන්න අමතක වුණත් බැංකුව දානවා. ස්ථාවර නියෝග කියලා කියන්නේ ගෙවන එක. ඒගොල්ලෝ ගෙවනවා. එහෙනම් කවුද වැඩි? වැඩි කවුද? ස්ථාවර නියෝග නිසා මම මෙතන අඩු කරන්න අමතක වෙලා මට මේ පාර TV බිල් එක අඩු කරන්න අමතක වෙලා එනකොට බැංකු ප්‍රකාශනය ගෙවලා. එහෙනම් කවුද වැඩි? මගේ බැංකු ගිණුම වැඩි. මොකද මම අඩු කරලා නැති නිසා. ඒ වෙනකොට බැංකු ප්‍රකාශනයට අමතක වෙන්නේ ඒගොල්ලෝ අඩු කරනවා. බැංකුවේ ශේෂය අඩු කරෝතින් බැංකුවෙන් කීයක් හරි يعني අපේ ගිණුමෙන් අඩු කරෝතින් අපි රුපියල් 10000 රුපියල් 1000ක් විතර ගෙවුවා කියලා TV එකට. එහෙනම් ඔන්න අපි තුම මෙහෙම ඉතින්. ඔමි. රුපියල් 10000යි 10000යි දෙකේම බැලන්ස් එක. ස්ථාවර නියෝගයක් මේ මාසේ අඩු වෙලා තිනු රුපියල් 1000ක් TV එකට. එහෙනම් මෙයා අඩු කරලා තිනවා මං අඩු කරලා නැහැ. එහෙනම් මෙතන ශේෂය කීයද? 10000යි. මෙතන ශේෂය කීයද? 10000ක් තිබ්බා 1000ක් ගියාම රුපියල් 9000. එහෙනම් කවුද වැඩි? මෙයා වැඩි. මොකද මට අමතක වුණා ස්ථාවර නියෝග දාන්න. බැංකුවට අමතක වෙන්නේ නැහැ. තේරෙනවද? එහෙනම් ස්ථාවර නියෝග නිසා බැංකු ගිණුමද වැඩි, බැංකු ප්‍රකාශනයද වැඩි? බැංකු ගිණුම වැඩි. ඊළඟට අන්තිම හරිම ලේසි බැංකු ගාස්තු. හරිය චෙක් පොත් ගාස්තු. දැන් මේ වැඩ මේ සර්විස් ටික බැංකුව අපිට දෙනකොට බැංකුව පොඩි ගාණක් අපෙන් අය කරනවා. චෙක් පොතක් ගන්නකොට චෙක් පොත් ගාස්තුවක් ගන්නවා. බැංකු ගාස්තුවක් ගන්න ඔය වගේ එක එක අපිට දෙන සර්විස් වලට, සේවා වලට. ඉතින් බැංකු ගාස්තුව එක එක මාසෙ එක එක ගණන් නම් ඉවරයි. අපිට හැම මාසෙම මේ ගාණ කියලා කියන්න බෑ. ඉතින් බැංකු ගාස්තු ගාණ අපිට බලා ගන්න පුළුවන් කවදටද? බැංක් ස්ටේට්මන්ට් එක බැංකු ප්‍රකාශනයේ ගෙදරට ආවට පස්සේ තමයි අපිට බලා ගන්න පුළුවන්. ආ මේ මාසේ බැංකු ගාස්තු මේකවල මෙච්චරක් කරන් තියෙනවා. අපේ 100ක්, අපේ 200ක් කරන් තියෙනවා කියලා අපිට දැනගන්න පුළුවන්. ඕක බලලා තමයි. තේරෙනවද? එහෙනම් බැංකු ප්‍රකාශන ඒගොල්ලෝ ඒගොල්ලම කපා ගන්නවා අපේ ගිණුමේ. එතකොට ඒ නිසා එහෙනම් බැංකු ගාස්තු නිසා කවුද වැඩි? බැංකු ගිණුමද වැඩි, බැංකු ප්‍රකාශනයේද වැඩි? බැංකු ගිණුම වැඩි. අපි වැඩි. මොකද අපි අඩු කරලා නැති නිසා. බැංකු ප්‍රකාශනයෙන් ඒගොල්ලෝ ගෙලින්ම අඩු කරලා අපිට පේනවා. මේගොල්ලෝ අඩු කරගෙන අපි අඩු කරලා නැහැ නිසා අපි අඩු කරන්න ඕනේ හරිනම් අපි අඩු කරලා නැහැ. ඒ නිසා කවුද වැඩි? අපි වැඩි. මෙයාලා අඩුයි. තේරුන්නේ නැති. හරි. ඕක තමයි නම් කිව්වලේ නේද වැරදි පහ. ඔයාලට ඒක තේරුණ නැත්නම් ආයෙපාරක් බලන්න, ආයෙපාරක් බලන්න. මේ වීඩියෝ එක නිසා ඒකේ තියෙන වාසිය තමයි ඩිසිෂන් එකකින් එකපාරක් ගෙගෙන ගත්තට පස්සේ එච්චරමනේ. ආයෙසෝගෙන් අහන්න බෑනේ මේ කතාව. ඔයාලට එහෙම නැහැ. ආයෙ ඒ විදිහට මා ගන්න පුළුවන් වීඩියෝ එක ආයෙ බලන්න. හරි නම් කිව්වලේ එහෙනම් මේ වැරදි පහ ඔළුවේ මතක තියාගෙන අපියන් අපේ අපි ගණන් හදන්න යන්නම් ඉමල්ලේ. අපි මෙයා මම දැන් ඔයාලට කියලා දෙනවා බැංකු ප්‍රකාශනය හදන හැටි. මේ බැංකු සැසඳුම හදන හැටි. හරිද? හරි. බැංකු සැසඳුම හදන්නේ මෙහෙම. බැංකු සැසඳුම ප්‍රකාශනය හදද්දී අපි මේ දෙක සමාන කරගන්න යද්දී බැංකු ගිණුමයි බැංකු ප්‍රකාශනයේ බැලන්ස් එකයි සමාන කරගන්නකොට අපිට වැඩ දෙකක් කරන්න තියෙනවා. එකක් තමයි අපි සංශෝධිත මුදල් පොත. එහෙම නැත්නම් සංශෝධිත බැංකු ගිණුම ගහන්න ඕනේ. අපි කියමු සංශෝධිත බැංකු ගිණුම. ඒ කියන්නේ අපි බැංකු ගිණුමේ ශේෂය පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ. ඒ කියන්නේ ස්ටෙප් 1 එක අපි බැංකු සංශෝධිත බැංකු ගිණුම ගහන්න ඕනේ. හරිද? ඊළඟට තමයි අපි බැංකු සැසඳුම ගහන්න ඕනේ. ওই දෙක ගැහුවට පස්සේ අපේ ගිණුම නිකම්ම බැලන්ස් වෙලා යනවා නම් ඉවරයි. හරිද? මම අද මෙතන එක ගණනයි කරන්නේ. ඔයාට ඊට පස්සේ මම ගණන් සේරම දාලා දෙනවා 15 වලට එඩිට් කරන්න පුළුවන්. මොකද අපිට වෙලා නැහැ නැත්තම් මේ ගණන් සේරම කර කර දිනනට මම වන්වට දාන හැම ගානකම උත්තර මම වන්වට දාලා තියෙනවා. හරි නංග බල. එහෙනම් මෙහෙමයි අපි දැන් බැංකු ගිණුම ගහන්නේ. හරිද? සංශෝධිත බැංකු ගිණුම මම වට උදාහරණයක් විතර ගාණක් විතර ගත්තොත් අපි කරමු. අපි කරමු අර මොකද්ද 127 පිටුව තියෙන එක බලන්න. ඒක ටිකක් අමාරුයි කියලා හිතනවානේ. ආ ඒක අමාරු නෑ. හරිද? ඔය වගේ එකක් එකපාරක් විභාගයට ආවා. ඔක ඇත්තටම අමාරු නෑ. ඔක ලේසි. අපිට මම ඔයාලට මුලින්ම කිව්වා අපි හර කරෝදී බැංකුව බැර විදිහට තමයි ඔක ලියාගන්නේ කියලා. ඔන්න අපිට දීලා තියෙනවා 127 දීලා තියෙනවා එකක්. පටන් ගද්දි බලමු. මොඩ වෙනවානේ යහගත්තු තියෙනවානේ. හරි නිදසුන තියෙන කවුද? 120 දීලා තියෙන්නේ. නදීකාගේ ව්‍යාපාරය කියලා කතන්දරයක් දීලා තියෙන්නේ. අපිට බැංකු ගිණුමක් දීලා තියෙනවා. බැංකු ප්‍රකාශනයක් දීලා තියෙනවා නංගිමල්ලි. හරි.
ඇත්තටම මේකේ උත්තරේ තියෙන නිසා මං හිතන්නේ අපි මේක නොකර හිටියනම් හරි මේක වලට උත්තර තියෙන අපි උත්තර නැති එකක් කරලා බලමු. උත්තර වැඩි ඉවරනේ මෙතන. උත්තර තියෙන එකක් මම මෙතන ඉඳන් කරලා වැඩක් නැහැ. ඒ නිසා අපි අපි කරමු නම් ඊවලේ හා ඊළඟ කරමු. අර ක්‍රියාකාරකම් තුන කියන එක අපි කරලා දාමු. හොඳද? ඒක කරලා දාමු. එතකොට ඔයාලට උත්තරේ තියෙනවා අරගෙන උත්තර කොහොමද තියෙනවට ඒක බැලුයි බැලුමන තේරෙනවා නම් ඊවලේ. හරියන් ක්‍රියාකාරකම් තුන. ක්‍රියාකාරකම් තුන. හරි මම ඔයාලට කිව්වා මේක ගහන්නේ මෙහෙමයි. හොඳට මතක තියාගන්න අපි බැංකු සසඳුම ගහනවා නම් මුලින්ම අපිට දෙවල් දෙකක් කරන්න තියෙන එකක් සංශෝධිත බැංකු ගිණුම ගහන්න ඕනේ. ඒ නිසා අපි බැංකු ගිණුමක් ගහ ගන්නවා. බැංකු ගිණුමක් කියන්නේ අපි දැන් ටී ගිණුමක් හරි ගහලා දාන මෙහෙම. මේන් දිනා වගේ බැංකු ගිණුම. බැංකු ගිණුම වරහන් ඇතුලේ සංශෝධිත. සංශෝධිත බැංකු ගිණුම කියලා ලිව්වත් හරි. ඕක ගහලා දානවා. ඊට පස්සේ අපිට ගහන්න ඕනේ බැංකු සැසඳුම් ප්‍රකාශනය. ඒක ගිණුමක් නෙමෙයිනේ. ඒක ප්‍රකාශනයක්. ප්‍රකාශන ගහන්නේ මෙහෙම. මේ දින ප්‍රකාශන අපි ලියමු බැංකු සැසඳුම් ප්‍රකාශන කරනවල්. හරි මේ දෙක ගැහුවා. දැන් අපි වැඩේ පටන් ගමු. ගාන කියවන සෙව්වන්දි පෙරේරාගේ ව්‍යාපාරයේ ජූලි මාසයේ බැංකු ගිණුමේ වාසිදායක ශේෂයක්, ඒ කියන්නේ හර ශේෂයක් පෙර 45,000ක් වුණාලු. බැංකු ප්‍රකාශනයේ දක්න ලැබුණේ වෙනත් ශේෂයක්ලු. ඒක කීයද කියලා දීලා නැහැ. වෙනසට හේතු ටික ඔන්න දීලා තියෙනවා. අපි දන්නවා උඩරේ වෙන්න පුළුවන් හේතු පහයි. හරිද? ඔන්න 45,000යි ශේෂය. ඒ කියන්නේ බැංකු ගිණුමේ ශේෂය. ඒ නිසා අපි මුලින්ම අපි නංගිමල්ලි ගන්න ඕනේ ගාණ දීලා දෙනවා බැංකු ගිණුමේ ශේෂය. අපි ආනේ සංශෝධිතයකට අපි දාන ඕනේ දැනට අපිට හම්බෙලා තියෙන ශේෂය. අපේ බැංකු ගිණුමේ ශේෂය අපි අනිවාර්යයෙන් මේකට දැන් දාලා තියා ගන්න ඕනේ. අපේ ශේෂය කීයද? මුලින්ම ඔන්න ශේෂය දැම්ම රුපියල් 45,000යි. හරි. තව දෙයක්. දැන් මතක තියාගන්න හොඳට වැරදි පහෙන්. නංගිමලි වැරදි පහෙන් පළවෙනි වැරදි දෙක මතකද? දිග දෙක. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවුචෙක්, තැන්පත් කළ නමුත් නිෂ්කාශන නොවුචෙක්. ඔන්න ඔය වැරදි දෙක විතරයි මේකට වැටෙන්නේ. බැංකු සැසඳුමේ තියෙන්නේ නම් පළවෙනි වැරදි දෙක, ඉතුරු වැරදි තුනම එන්නේ මේකට. හරිද? එහෙනම් දැන් ලේසිනේ. අර වැරදි පහෙන් දෙකක් මේකට, තුනක් මේකට, අන්තිම තුන මේකට, පළවෙනි දෙක මේකට. ඒ පළවෙනි දෙකට නමක් කියනවා කාල වෙනස් වීම කියලා. ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. නිකුත් කළ නමුත් එකයි, තැම්පත් කළ නමුත් එකයි මේකේ. ඊට පස්සේ ස්ථාර නියෝග තමයි රෙජිස්ට්‍රේෂන් බැංකු වාස්තු මේකේ. හරිනේ? හරි. එහෙනම් බලමු පළවෙනි එක. පළවෙනි එක කියනවා තැම්පත් කළ න ලද පහ චෙක්පත් දෙන විටත් නිෂ්කාශන නොවු. ඔයනම් තැම්පත් කළ නමුත් නිෂ්කාශන නොවු චෙක්. ඒවා මේකටනේ වැටෙන්නේ. අපි ඒක පස්සේ කරමු. දෙවෙනි එක නිකුත් කළ නමුත් ඒකත් වැටෙන්නේ. එහෙනම් මොකටද මේකටද මේකටද මේකට. එහෙනම් අපි මුලින් මේ වැඩ තුන කරලා මේක ඉවර කරලා ඉමු. ඊළඟට ඉඳන් බැංකු ප්‍රකාශනයේ සඳහන් ඇති පහත් සඳහන් දෑ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ සඳහන් නැහැලු. බැංකු ප්‍රකාශනයේ තියෙනවලු බැංකු ගිණුමේ නැහැලු. මොනවාද ඒ කියලා බලමු. එකක් කියන්නේ ස්ථාවර නියෝග බැංකුව විසින් ගෙවා ඇති රක්ෂණ වාරකයේ රුපියල් 8,000. ස්ථාවර නියෝග මෙයා දාලා නැහැලු. ස්ථාවර නියෝග කියලා කියන්නේ සල්ලි එකතු වෙන එකක්ද අඩු වෙන එකක්ද? ස්ථාවර නියෝග ගෙව්වා කියලා කියන්නේ ස්ථාවර නියෝග බැංකුව ෆිනෑන්ස් එක ගෙවනවා හරි ටීවී එකේ බිල ගෙවනවා හරි එහෙනම් සල්ලි එන එකක්ද යන එකක්ද යන එකක්. එහෙනම් අපි බැංකු ගිණුමට හරද කරන්න ඕනේ බැරද කරන්න ඕනේ? අපි බැර කරන්න ඕනේ. බැර කරන්න ඕනේ අපි කරලා නැහනේ. ඒකනේ මේ ප්‍රශ්නේ වෙලා තියෙන. අපි දැන් කරන්න ඕනේ. එහෙනම් අපි ලියනවා ස්ථාවර නියෝග කීයද රුපියල් 8,000යි. හරි ඔහොම තමයි ගන්නේ. මේක හරි ලේසි. මුනි ස්ථාවර නියෝග දැම්මා. ඊළඟට බැංකුවට ඍජුවම ලැබී ඇති ආයෝජන ආයාම. බැක බැංකුවට ඍජුවම. එහෙනම් ඍජුප්‍රේෂණ. ඍජුප්‍රේෂණ කියන්නේ සල්ලි එන එකක්ද යන එකක්ද? සල්ලි එන එකක්. එහෙනම් ඒක අපි හරද බැරද කරන්නේ? හර කරනවා. කියන්නේ දාන්න ඕනේ දෙමිලා නැහැනේ. අපි දැනගන්නේ මෙදා. ඔන්න අපි දැනගත්තා. එහෙනම් අපි දානවා දැන්. කීයද? ඍජුප්‍රේෂණ. අර වැරදි පහෙන් එකම එකයි හර වෙන්නේ මේ ඍජුප්‍රේෂණ විතරයි. අනිත් එක බැංකුව විසින් අඩු කරගෙන ඇති බැංකු ගාස්තු. බැංකු ගාස්තු රුපියල් 2,500යි. බැංකු ගාස්තු ගැන සල්ලි එන එකක්ද යන එකක්ද? යන එකක්. එහෙනම් හරද බැරද? බැර. 2,500යි බැංකු ගාස්තු. ඔන්න පළවෙනි අන්තිම වැරදි තුනම ඉවරයි. තව දෙකයි තියෙන්නේ. දැන් අපි ඒ දෙක මේකටනේ දාන්නේ. ඒකත් අපි ගත්ත පොතේ තියෙනවා. එහෙනම් දැනට අපි මේක බැලන්ස් කරලා ගන්න ඕනේ. මේක බැලන්ස් කරා. පළවෙනි වැරදි තුන දැම්ම.
अड्जस्ट करा बैलेंस करा बैलेंस करा बड़ी पैत मन पैत मे पैत बड़ी हतलिस नमदास देसी आई मितना हतलिस नमदास देसी आई की आ किन मितन ठेना मितना हताई कि दहलाए गया अटाई अट अटे दासे दाते दहाट दहनामे नवे दमे कक्रो तुनाई बन मेक दी तिसठ दस हाथी है मंगी तेन मेक दल माए तिसठ हाथी है हर मेक लेना छे 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 पागे छे ये तीस अठ दस हत्सी आय हन रंगे तीस अठ दस हत्सी आय मे तम आईना अभी संशोधित बैंक गिनमे शेष है मुकदमे संशोधित बैंक गिनमे शेष है मे शेष आप रंगील मिथन पलवनी तीर दलदान संशोधित बैंक गिनमे शेष के लियान लियला मेक दांड मेकने मे मेक दांड तीस अठ दास हत्सी आई और दलदान मेम देवी तीर दलदान हर दिन मंगो अर्था गार दिखाई अभी करें दिन पलवनी वर्ती दिख इक बैंक बैंक प्रकाशन टेन पल मुलिम इकतु किरीम दान रूल तो नक्षत्र अड़ किरीम दान अभी इकतु करें पलवनी वरद अदी मतगति यागे पलवनी वरदमा अभी इकतु करें मुखद पलवनी वरदनामा नंगिमाल हेलो बैंक मंगो फलन वेरद मुकद निकुत्कलनामुद गेवीमट इद्रिपत नौ चेकपत मुकद निकुत्कलनामुद गेवीमट इद्रिपत नौ चेकपत अभी एकतु करना फलविनी का भी एकतु करना देवनी का भी अडू करना ये देखें कमती कक्को एक मदग त्यागना अभी अडू कराने तेमपत करना मुद्दे के मदग त्यागने हेमनत अभी एकतु कराने निकुत्कलन मुद्दे के मदद गेवट गेवीलती है कभी एकतु करना दम्मट दमिलन तीग भी अडू करना हेम हरी मुखरी क्रमी वाले मतक दिया मतक दिया हेम मम्म तंगी पलवनी वरद करना देवनी वरद अड़ू करना पलवनी वरद मुखद निकुत खल नमुत गेवीमट द्रिपत नो चेक ओक मौन गेटीन लिवे अरक तेनपत खल नमुत निष्काशने मटत् निष्काशने नो चेक उन्नोदिकता अभी अड़कराने दंबल गाने मुनाद गाने मुलिमें तेमपत्कल नमु निष्काशने नो चेक ऐसे मेक दीलती दीलती चेक देख कम चेक अंक हतलिस अट दीलतीनो अत चेक अंक अणु हतर दीलतीनो पलवन तीर चेक दिखे दिखे अंक मे अमौंट दिख दीलता वटिना अटदास हयासी ये देखिए मे कतु इला मे पत्र रंगील लिया किए बिंदुआई बिंदुआई एकाई इकाई अट अटे दासी आई दासी दासी कसी आई अभी इकतु दुकरा अड़ दुकरा अभी तेमपत कल निष्काशन वे अड़ करना एन साम वरहान कल दाना इसे दी निकुत्कल निकुत्कन अद बेंगूर तिरुपति नौ चेक पत्ल मित्र दीर तीन ये वील हतलिस पहाई हतलिस नमे आई हतलिस पहाई हतलिस नमे कियद इकलस दास हार सी आई अट दास हय सी आई नंग लेना मे दिखे इकतु लियद ये दिखे इकतु मे पत्ते लिया दान हतरा दाय मिल दम कक्की दाय मिल दम कक्की देखा फिर विशी दास विशी भाई विशी दाय मैं पलवे नहीं का इकतु करना है ना मे देख मेकड़ मेक इकतु कर ला मितन लिया ना ये सी आई अटाई भाई पनास अट दास हत्सी आई एक अडू करना मे दासे दासे कसी है बिंदुआई बिंदुआई हायाई देखाई हतराई हतलिस है ना मुकद मे इकड़की मी शेष नम तमा मे इकड़की अभी बैंक प्रकाशन ये शेष बैंक प्रकाशन अणु शेष तमा हतलिस दास हाई है ना मेक तमा बैंक प्रकाशन अभी है ना मे बैंक प्रकाशन डेवलती शेषे मे तीन दा अभी टापु शेषे है ना मेदिग विनाशने मेदिग विनाशने मे विनाशने साधमा अभी मेम बैंक मग्गहला यदि सामान कर अभी टाव है ना
බැංකු ප්‍රකාශන ශේෂෙම ඔන්න අපිටත් ආවා. ඔහොම තමයි නංගි මල්ලි අපි බැංකු සිස්ටම් කරන්නේ. ඒ නිසා ඔන්නත් මං එනම් ක්‍රියාකාරකම් තුන කරා. ක්‍රියාකාරකම් හතර ඇවිල්ලා අර අර මුලින්ම තිබ්බ නිදසුනට සමානම එකක් තමයි තියෙන්නේ. ඒක ඔයාලට බැලුවාම තේරෙනවා නංගි මල්ලි තියෙන ඒවා දාන්න තියෙන්නේ නැති ඒවා බලලා රවුම් කරලා ඔයාලට තියාගන්න පුළුවන්. ඒ නිදසුනේ හරියටම ඔයාලට කියලා දීලා දෙනවා කොහොමද කරන්න ඕන කියලා ස්ටෙප් එකකින් ස්ටෙප් එකකට. ඒ නිසා ඒක ප්‍රශ්නයක් කරන නංගි මල්ලි ඒ ටික කරන්න. ඒ වගේම ඒවල උත්තර මන් දාලා තියෙනවා. මම නෝට් එක දාලා තිනවා බැංකු සතුන් මාරු නැහැ තව බැංකු සතුන් වල ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් දාන්න තව මොකක් හරි ටියුටෝරියල් එකක් ඕන නම් ඒකත් කියන්න අනිත් එක තමයි මම දාලා තියෙන පාස් පේපර් එක දාලා තිනවා මෙච්චර කාලෙ ඇවිල්ලා තියෙන බැංකු සතුන් වලට අදාළ ප්‍රශ්න ටික දාලා තිනවා ඒ ටික හොඳට කල්පනා කරලා නම් ඉමල ලියන්න එකපාර උත්තරේ බලන්න යන්න බෑ මුලින්ම කල්පනා කරලා ලියන්න තේරුම් නැත්නම් ආයෙ මම මේ OneNote එක පොඩ්ඩක් බලන්න විනාඩි කීයද විනාඩි 25යි 30යි නෝට් එක පොඩ්ඩක් බලන්න බලලා වැඩේ කොට දාගන්න බැංකු සතුන් හරි වටිනවා අපිට හරි ඕ ලෙවල් වගේම ඒ ලෙවල් වලට බැංකු සතුම් තියෙන නිසා බැංකු සතුම් පාඩම අපිට දිගටම ඕන නම් ඉමල මේක මේ විදිහට බලා ගන්න හොඳට මතක තියාගන්න මේකට එන්නේ පළවෙනි තුන් අන්තිම වැරදි තුන මේකට පළවෙනි වැරදි දෙක පළවෙනි එක එකතු කරා පළවෙනි දෙවෙනි වැරද්ද අඩු කරා කොහොම හරි මතක තියාගන්න තමන්ට කැමති විදිහට මතක තියාගන්න මෙහෙම තමයි ආකෘතිය බැංකු සතුම් ගන්න නම් ඉමල එහෙනම් අපිට ඊළඟට තියෙන්නේ අපිට තියෙන ජර්නල් කියන පාඩම ජර්නල් පොත් කියන පාඩම මේක තියෙන ගණම් ජර්නල් විකුණුම් ජර්නල් ලකුණු ලේසියෙන් අපිට ලකුණු ගන්න පුළුවන් පාඩම. ඒ නිසා ඊළඟ ඒ වීඩියෝ අනිවාර්යෙන්ම ඔයාලා බලන්න. මේ පාඩම හරියට කවර් කරගන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වුණාන් ගිමලේ. ජය වේවා. පාඩම් කරලා පරිස්සමෙන් ඉන්න ඕනේ. ජය වේවා.